ආයුබෝවන් සිලෝන් නැගරි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපේ රටේ පහුගිය කාල වකවානුවේදී අපට ගමන් බිමන් නොයෙක් දුරට සීමා වුණා. ඒ සීමා වෙන කාලේ අපි නිවෙස් වලටම හිටියා. නමුත් අපි වගා සංග්‍රාමයක් ආරම්භ කළා. අපේ රට අපි හැමෝම දෙනෙක් වගා කරන්න පටන් ගත්තා අපේ රටේ තිබුණ ප්‍රශ්නත් එක්ක. මොකද ඉන්ධන ප්‍රශ්න තිබුණා, ගමන් බිමන් යන්න අපහසුතාවය තිබුණා. ඒ නිසා අපි නිවෙස් වලට වෙලා සාමාන්‍ය පැල වගා කරන්න පටන් ගත්තා. නමුත් පැල තියෙන තැනකින් පැල අපට ලබා ගන්න නොයෙක් දුෂ්කරතා ඇති වුණා. මොකද අර යන්න එන්න තියෙන අපහසුතාව නිසා. ඒ නිසා අපිට ගොඩාක් දෙනෙක් දුරකථන ඇමතුම් මගින් දැනුම් දුන්නා මේ පැල අපට ගන්න ක්‍රමයක් නැද්ද, මොකක් හරි ආරම්භ කරන්න අපට එළවලු පැල නැත්නම් පළතුරු පැල, එළවලු බීජ නොයෙක් දේවල් අවශ්‍ය වෙනවා ඒකට ක්‍රමයක්. ඒ නිසාම අපි www.silonnagri.lk කියන වෙබ් අඩවිය ආරම්භ කළා. ඒක ආරම්භ කළේ අන්න ඒ වෙබ් අඩවිය හරහා ඔබට අවශ්‍ය කරන පැල වර්ග ඔබේ නිවසටම එවන්න අපි. එතකොට ඔබට පුළුවන් ඔන්ලයින් ඒ මගින්ම ගෙවලා ඔබට අවශ්‍ය කරන පැල වර්ග ඔබේ නිවසට ගෙන්වා ගන්න. ඔබට පුළුවන් මේ වෙබ් අඩවියට පිවිසලා ඔබ ලංකාවේ කොහේ හිටියත් ලංකාව ඇතුළත මේ පැල ඔබේ නිවසටම ගෙන්වා ගන්න. අපි දැකලා තියෙනවා අන්තර්ජාලය හරහා විදේශ රටවල නම් මේ පැල කුරියර් කරන ආයතන වෙනමම තියෙනවා. ඒකේ පැල පමණයි කුරියර් කරන්නේ, ඉතාම සුරක්ෂිතව ගිහිල්ලා දෙනවා. අපේ රටේ තාම එහෙම ආයතන නැහැ. මොකද පැල පමණක් කුරියර් කරන. ඒ නිසා ඒකේ ගොඩාක් නොයෙක් බඩුමුට්ටු සමග තමයි මෙන්න මේ අපි එවන පාර්සලේ ඔබට ලැබෙන්නේ. ඉතාමත් අපි මේකේ එක ක්‍රමයක් අනුගමනය කරනවා. මේ දැන් තියෙන ඉන්ධන වියදම ප්‍රවාහන ගාස්තු අධික නිසා අපි මේ පැලවල බර අඩු කරනවා. මොකද පස් අඩු කරලා පස් යම් කිසි ප්‍රමාණයකට තියලා ඉදිරි බස් ටික ඉවත් කරනවා. මොකද ඔබට යන වියදම් අඩු කරන්න නිසා. නැත්නම් අපට පුළුවන් ඒ පැලේ එහෙමම කරන්න. නමුත් අධික මිලක් යනවා. මොකද බර ක්‍රමයට තමයි මේ කුරියර් ගාස්තු අය කරන්නේ. ඒ නිසා අපි පස් ප්‍රමාණයක් මේකේ අඩු කරලා පුළුවන් තරම් බර අඩු කරලා තමයි යවන්නේ. දැන් විදේශ රටකදී අපි පැලයක් ගෙන්න ගත්තොත් සමහර පැලේ පස් සම්පූර්ණ අයින් කරලා හොදලා තමයි අපට මේ පැලේ ලැබෙන්නේ. නමුත් අපට පුළුවන් මේ පැලේ හදාගන්න. අපි මේ වන විටත් විශාල ඇනවුම් ප්‍රමාණයක් ටිකුත් කරලා දෙනවා ඇනවුම් කරපු අයට. ඒ කරපු අය අතර කීප දෙනෙකුට පොඩි පොඩි ගැටලු සහගත තත්ත්වයක් උදා වෙලා තිබුණා. මොකද මේ පැලේ හරියට අපි මේ අරින බොක්ස් එක සමහරලාට ඔබට ලැබෙනකොට මේක පොඩක් පොඩි වෙලා හෙට මෙට වෙලා තියෙන්න පුළුවන්. නමුත් පැලවලට හානියක් වෙන්නේ නැහැ. අපි ඒක ඉතාම සුරක්ෂිතව තමයි ඇතුලේ තියලා තියෙන්නේ. අපිට මේවා මොකද සමහරුන්ට අර පැලේ හිටව ගනිද්දී පස් අඩු කිරීමේදී නොයෙක් ගැටලු දෙනවා. සමහරු බය වෙනවා. නමුත් පැලේට කවදාවත් හානියක් වෙන්නේ නැහැ. අපි මේ කියන විදිහට ඒ පැලේ ආපහු හිටවලා නඩත්තු කරගන්න පුළුවන් නම්. එවාගෙම තමයි මේ වන විට අපි විශාල ප්‍රමාණයකට මේ පැල ඇරලා තියෙන මේ කුරියර් ක්‍රම මගින්. මොකද කුරියර් ආයතනයක් මගින් තමයි අපි මේ පැක් කරලා දෙන පැලේ ඇරින්නේ. ඒ අතරතුර සමහර වෙලාවට කුරියර් සමාගමේ නොයෙක් පොඩි පොඩි අඩුපාඩු ගන්න නිසා පැලේ නාස්ති වෙන්න පුළුවන්. සමහරට පැල කැඩෙනවා. හැබැයි නමුත් ඔබ අතට පැලය පත් වෙන්න ඕන හොඳ පැලයක්. ඒ පැලේ ඔබ ළඟට ඇවිල්ලා සුරක්ෂිතව තිබුණේ නැත්නම් අපි ඒ පැලේට වග කියනවා. මොකද අපි ඒ වෙනුවෙන් ඔබගේ මුදල් නැත්නම් ආපසු දෙන්න පුළුවන් නැත්නම් නැවත අපි පැලයක් එවනවා. ඒක තමයි අපේ කාර්යය. මොකද අපි හැමතිස්සම බලන්නේ ඔබ අතින් රටට යම් කිසි පැලයක් හරි දෙකක් හරි හිටවන්න ඔබව උනන්දු කරන්න. ඒ නිසා ඒ වගකීම අපි අතේ තමයි තියෙන්නේ. ඒ වගකීම අපි ගන්නවා. ඒ වගේම තමයි ඔබ යම් කිසි වෙලාවක අපේ වෙබ් අඩවිය හරහා ඔබ පැලයක් ඔබ ඕඩර් කරන්න පුළුවන් නැත්නම් ඔන්ලයින් ක්‍රමයට බැංකු හරහා ගෙවන්න පුළුවන් නැත්නම් WhatsApp message එකක් දීලා අපේ සේවක මහතුන්ගේ සහාය අරගෙන ඔබ මුදල් ගෙවලා පැල වෙන් කරගන්න පුළුවන්. ඔබට ලැබෙන්නේ මෙන්න මේ වාගේ පාර්සලයක් තමයි ලැබෙන්නේ. මේ වාගේ නමගම සහිත දාලා විශේෂයෙන්ම ගොඩාක් දෙනෙකුට වෙන ගැටලුවක් මේ දුරකථන අංකය. ඔබ සම්පූර්ණයෙන්ම අපි දුරකථන ඇමතුමක් දෙනවා මේ පැලේ අපි මෙහි සූදානම් වෙනකොට ඔබට මේ දවස නැත්නම් දෙක ඇතුළත ලැබෙයි කියලා. ඔබ ඒ නිසා ඔබ කතා කරන්න පුළුවන් ඕනම අවස්ථාවක සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් තමයි විශේෂයෙන්ම අපට එවන්න ඕන. එතකොට ඔබට මේ ගැටලු නැහැ. මොකද අපි නෙමේ ඊට පස්සේ කතා කරන්නේ පැලේ ඒ කුරියර් සභාගම මගින් තමයි ඔබ අමතලා ඔබේ පැලේ ඔබට ගෙනල්ලා දෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම ඔබ අපට දුරකථන ඇමතුමක් දුරකථන අංකයක් දෙනකොට නිවැරදි අංකයක් කතා කරන්න පුළුවන් අංකයක් දෙන්න ඔබ අමතක කරන්නත් එපා. අපි බලමු මෙන්න මේ දැන් මේ පැලේ අරගෙන ගැටලු එනවා කියලා හිතන විදිහට අපි මේ අරගෙන මේ පැලේ කොහොමද අපි මේ පාර්සලෙන් අරගෙන නිවැරදිව හිටවගන්නේ කියලා. මොකද ඒක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මොකද පස්ස අඩු කරලා පැලය අපි බලමු මේක එහෙනම් අරලා කොහොමද මේ පැලේ අපි එළියට අරගෙන මේක නිවැරදිව හදාගන්නේ කියලා.
පළමුවෙන්ම අපට පාර්සල් ලැබුණු ගමන්ම අපි මේක වහලා තියන්නේ. මොකද සමහර වෙලාවට දවස් දෙකක් පමණ මේක වහලා තියෙන්නේ මේ පැලේ. මේකට සූර්යාලෝකය ලැබිලා නැහැ. මෙයාව ඉදාමත් මොකද වැඩි අපි ජලය දාලා ඉවන්නේ නැහැ. මොකද දිය වෙලා මේ පාර්සල් එක ඇදෙන නිසා ජලය සුවල් පෑදන්නේ නිසා අපි හැකි ඉක්මනට මේ පැලේ එළියට ගන්න එක තමයි පළමුවෙන්ම කරන්න ඕන. අපි දැන් මේක මේ ටේප් ගහලා යොදලා තියෙන. අපි මේක අයින් කරමු. ඔබට බලන්න පුළුවන් අපි මේවා එහෙට මෙහෙට පැලේ හැලෙන නිසා ගැටයක් ගහලා තියෙන්නේ. ඒ නිසා මේක අපි මෙන්න මේක කපන්න ඕන. වතුරක් හරි මේ වගේ ගැට දෙකක් හරි භාවිතා කරලා මෙන්න පැල ගැට ගහලා තියෙන නිසා මේක මෙන්න මේ වගේ කපලා තමයි අපි ගන්න ඕන. මේ තියෙන මෙන්න මේ පැලේ. දැන් මේව අපි පළමෙන්ම මේ පැල ටික අපි ඉවත් කරගන්න ඕනේ. මෙන්න මේ මේ විදිහට තමයි ඔබට දකින්න හම්බෙන්නේ. මෙන්න මේ විදිහේ පැලයක් තමයි ඔබට ලැබෙන්නේ. අපි බලමු ඊට පස්සේ මෙන්න මේ පැලේ පත්‍රය අයින් කරලා අපි කොහොමද නිවැරදිව මේක හිටවගන්නේ කියලා. අපි ඔබ වෙත පැල කුරිය මගින් එවන විට මෙන්න මේ විදිහට තමයි එවන්නේ. මේ වගේ බොක්ස් එකක දාලා තමයි මේ වගේ උතල පත්‍රවල ප්‍රවේශමෙන් අපි එවනවා. මෙන්න මේ විදිහට තමයි. ඊට පස්සේ තියෙන්නේ ඔබට පැල ටික මේ විදිහට එළියට අරගෙන විගස අපි මෙන්න මේ වගේ මේවා ස්ටේපර් කරලා ඇති. මෙන්න මේ වගේ පත්‍රේ අපි ප්‍රවේශමෙන් අයින් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මේ ධූරියම් පැලයක්. මේ තියෙන්නේ බෙලි පැලයක්. ඔබට බලන්න පුළුවන්. අපි දැන් මේ බෙලි පැලේ පොඩක් ගලවමු. මෙන්න මේ විදිහට බෑග් එකක දාලා ගැට ගහලා තියෙනවා මෙතන. ඊට පස්සේ අපි දැන් පළමුවෙන් අපි කිව්වා කරන්න ඕනේ මේක ඉක්මනට ලැහා ගන්න එක. මෙන්න මෙහෙම වාගේ බෑග් එකක අපි දාලා තියෙනවා. ඊට පස්සේ තමයි පැලේ තියෙන්නේ මේ බෑග් එක. මේ බෑග් එකේ තියෙන පස් අපි ගොඩක් අඩු කරලා තියෙනවා. මොකද අර බර යන එක නැත්නම් ලොකු මුදලක් ගෙවන්න වෙනවා. ඒ නිසා අපි මේකේ පස් අඩු කරලා තියෙන්නේ. මේක ටිකක් තෙත් කරලා ගොඩි කරලා දෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ පාටිය මේකත් ලැහලා අරගෙන මෙන්න මේ පැලේ අපට බලන්න පුළුවන් මෙන්න මේ පස් ගොඩාක් අඩු කරලා තියෙනවා මේ. මේක අපට පුළුවන් දැන් කෙලින්ම බඳුනක හිටවන්න. හැබැයි ප්‍රවේශයෙන් හිටවන්න ඕන. ඒ වගේම තමයි නැත්නම් අපි කියන්නේ රෑ වෙලාවක පැල ටික අපිට හවස 5ට 6ට આવොත් මේක බඳුන් ගත කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකටම අපි පෝරපස් ටිකක්, ඒ කියන්නේ පැල ඕඩර් කරලා ඉවරුනහම අපට පුළුවන් පෝරපස් ටිකක් හදලා තියාගන්න. ඒ කියන්නේ වැලි, මදු පිටපස්, කොම්පෝස්ට්, කරදායිය ඔය වගේ මිශ්‍රණ එකට එකට අරගෙන ඒක හදලා වෙනම තියාගන්න පුළුවන්. තියලා ඒක මොකද පැලේ එනකොට ප්‍රයට අපිට පුළුවන් මෙන්න මේ වගේ පැලේ කෙලින්ම මේ මෙහෙම උරේ අරගෙන මේක ඉතුරු පස් ටික මේකට දැන් අපි පුරව ගන්න ඕනේ. මේ තියෙන අපි ඒ වගේ පස් මාත්‍ය හදලා මේ තියෙන්නේ. මේවා අපි කියපු විදිහටම කොටස් එකේක අරගෙන මෙන්න මේක අපිට පුළුවන් ඊට පස්සේ මේක පුරව ගන්න. මෙන්න මෙහෙම නැවත අලුතෙන් හිටවනවා. මේක හිටවලා මේක පුළුවන් මාස දෙකක් හරි තියන්න. මෙන්න මේ විදිහට පස් පුරවලා අපිට තියෙන්නේ මෙන්න මේ වාගේ පැලේ. මේක දැන් දින දෙකක්. ඒ කියන්නේ අපි අද දැම්මොත් ඔබට පහුවදා වෙද්දි මේ පැලේ හම්බ වෙනවා. ඒ වෙද්දි පොඩි තෙහෙට්ටු ගතියකට පැලේ පත් වෙලා තියෙනවා. අපිට පුළුවන් මේකට ජලය එකතු කරන්න. එකතු කරන ගමන් මේ බඳුරට දාන ගමන් පුළුවන් තරම් ඉක්මනට වතුර එකක් ස්ප්‍රේ කරන්න ඕන කොළවලට, පත්‍ර වලට. මෙන්න මේ වාගේ මේ අපිට පුළුවන් ගන්න මේවා එකක් භාවිතා කරලා මෙන්න මේ විදිහට හොඳට කොළ ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරන ගමන් මෙන්න මේකට හොඳට මෙන්න බස් මාධ්‍යයටත් දාලා, හැබැයි මේක එකපාරම අවුවේ තියන්න එපා. ඔබට පුළුවන් නම් මේක බඳුන් ගත කරන්න සතියක් විතර, මේ විදිහට ආපු පැලයක් සතියක් විතර හරි තියා ගන්න ඕන. මේක සාමාන්‍ය දවස් 2 3ක්වත් හේවන සයිස් එක, කියන්නේ උදේ යවුවා වැටුණට කමක් නැහැ. හේවන ස්ථානයක තියලා තියන්න. ගහ නැවත යථා තත්ත්වයට එනකම් පොඩක් අර හේ ගිහිල්ලා මොනවා හරි වෙලා තිබුණත් වෙයි. හොඳට එනවා. ඊට පස්සේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. දිනපතා ජලය ටිකක් එකතු කරලා උදේ හිරු එළි වැටෙන තැනක තියන්න. එතකොට මේ පැලේ හොඳට ශක්තිමත් වෙනවා. ඊට පස්සේ බලුවා බඳුනක හිටවන්න.
මේ ඇරපු පාර්සලයේ පැල හතක් තියෙනවා. බලන්න පුළුවන්. මේ ඒ හතම දැන් අපි ගලවලා අවසානයි. මෙන්න මේ විදිහට තමයි අපි පැලයක් අලුතෙන් ගන්නකොට, ඒ කියන්නේ අපි කුරියර් සර්විස් එකක් මගින් මොනම ආයතනයකින් ඔබ පැලයක් ගෙන්න ගත්තත් මෙන්න මේ විදිහට හදන්න. මොකද අපි ගන්න පැලේ කොහාට වියදම් කරත් ඒක හරියට හදා ගන්න ඕන. අපි ආදරයෙන් රැක බලා ගන්න ඕන. එනිසා අපි බලමින් මෙන්න මේ ප්‍රතිකාරය කරන්න, මේ වගේ වතුර ස්ප්‍රේ කරලා හේවන දනක තියන්න. නැත්නම් සමහර වෙලාවට ඔබට පැල එන්න පුළුවන් මෙන්න මේක මොකුත්ම නැතුව. ඒ කියන්නේ මෙන්න මේ වගේ පැලයක් එන්න පුළුවන් කිසිම මේවා එකක් නැතුව වෙනත් උරේක ගැට ගහලා මෙන්න මෙහෙම ගුලියක් වාගේ තියලා. මෙන්න මෙහෙම පොඩි උරේක ගැට ගහලා මෙන්න මේ වගේ පැලයක් එන්න පුළුවන්. මේ වගේ පැලයකුත් හදාගන්න බලමු. මොකද මං කිව්වේ අර විදේශ රටකින් ගෙනාවොත් මුල් ටික විතරයි. මොකද පස් එහාට මෙහාට කරන්න බෑ. මෙන්න මේ මුල් ගේන පැලෙත් හැබැයි පුළුවන් කිසිම පස් නැතුව මුල් විතරක් ආවොත් වැලි මාධ්‍යයක විතරක් දාලා හිටවන්න. මෙන්න මේ වගේ. මේ තියෙන වැලි මාධ්‍යයේ පමණයි මේක හිටවලා තියෙන්නේ. මේ වගේ මේ කියන්නේ මේකේ සම්පූර්ණ පැලේ ගලවලා මේ වගේ හිටවපු පැලයක් මේක. තනිකර වැලි මාධ්‍ය හිටවල වතුර දාලා ස්ප්‍රේ කරන්න තියෙන හොඳට මූල පද්ධතිය තියෙනවා. මොකද කිලිම දිලීර කිසිම දෙයක් පසෙන් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා පොර මාධ්‍යයක් නැහැ. මේකේ වැලි විතරයි තියෙන්නේ. හොඳට පැලේ හදාගන්න බලන්න. මේක අරගෙන අපිට පුළුවන් වඳුරක හිටව ගන්න එක කෙලින්ම. සාමාන්‍ය මේ වගේ අඟල් 9ක වඳුරක් අරගෙන අර ගල් ටිකක් දාලා පොර පස් මිශ්‍රණය දාලා පස් එක තියනවා නම් හිටවන්න. කිසිම දෙයක් පැලේකට වෙන්නේ නැහැ. දිනකට දෙවතාවක්වත් ජලය එකතු කරන්න ඒ අතරතුර ස්පෙයර් එකක් මගින් දවල් කාලෙට කොළ ටිකක් තෙමලා අරින්න. කිසි දෙයක් වෙන්නේ නැහැ. පැල හදා ගන්න පුළුවන්. පැලය හැම තිස්සෙම මැරෙන්න නෙමෙයි බලන්නේ ජීවත් වෙන්න. සමහර වෙලාවට කොළයක් දෙකක් එයා හලලා හරි එයාට එයා පින කරන ජල ප්‍රමාණය අඩු කරගෙන ගහ හැදෙන්න බලන්නේ. ඒ නිසා අපි බය වෙන්න ඕනේ. අපිට වැඩිය ගහ ජීවත් වෙන්න ගස් කොළන් කැමති. ඒ නිසා අපිට පහසුයි ඒකෙන් ප්‍රයෝජනය ගන්න විතරයි අපට තියෙන්නේ. ඔබට අපි හවස් කාලේ ආවොත් පැලේ ඉක්මනට හදාගන්න අපහසුතාවයක් තියෙනවා නම් මඳුනක් හොයාගන්න නැත්නම් ඔබට අපි කිව්වේ වගේ මේ බෑග් එකටම පෝරපස් වලින් මිශ්‍රණය පුරවලා සාමාන්‍ය ජලය එකතු කරලා හැවණක තියන්න කියලා. අපි කියපු විදිහට මේ වගේ මේ දෙන මල්බෙරි පැලයක්. මේ වගේ පැලයක් ආවොත් එහෙම අපිට පුළුවන් මේක හදාගන්න පුළුවන් නම් බඳුනක කෙලින්ම හිටව ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ සිදුරු සහිත බඳුනක් තෝරගන්න. ස්කම්බේ අඟල් 9ක බඳුනක් තමයි. මොකද අපි ගොඩාක් වීඩියෝ වල කියලා තියෙනවා මේ අඟල් 9 බඳුන් ගන්න. මේ ලොකුම බඳුනක එකපාර දාන්න එපා කියලා ගහ කවදාවත් හැදෙන්නේ නැහැ. බඳුනු ගෙහිලා එහෙමම තියෙනවා. මොකද ගහ ඉක්මනින් වර්ධනය කරගන්න නම් බඳුන් ක්‍රමක්‍රමයෙන් තමයි මාරු කරන්නේ. වසර දෙකෙන් තුනෙන් වාගේ මාරු වෙනවා. පළවෙනිම මේ බඳුන තමයි මේකට වඩා සුදුසු. අපිට කරන්න ඕන ඊට පස්සේ හොඳින් ජලය වහණය වෙන්න. මේ වගේ ගල් කැට සුවල්පෑ දිරන්නේ නැති උළු කෑලි, ටයිල් කෑලි මොනවා හරි මෙන්න මේ සිදුරු වැහෙන්න අපි අඟලක් උසට මෙන්න මේ වගේ දාගන්නවා. මේ තියෙන මෙන්න මේ වගේ දාගන්න පුළුවන්. මේක දාලා ඊට පස්සේ අපිට පුළුවන් පස් මාධ්‍ය දාන්න. ඔබට මේකට net කැලලක් භාවිතා කරන්න පුළුවන් නම් වඩා සුදුසුයි. පස් බහින්නෙම නැහැ. නැතත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි මේකට පුළුවන් මෙන්න මේ වගේ පස් මාධ්‍ය දාන්න. මේකට දාලා හොඳට ඊට පස්සේ ජලය වහන වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ වගේ කෙලින්ම තියන්න මේ පැලේ හරි මැදින් තියෙනවා. මේ අතර තියලා ඊට පස්සේ අිතරු පොර වලින් මෙන්න මේක පොරවලා දාන්න. හරි පහසුයි අපි ගෙන්නන පැලයක් හදාගන්න. මෙන්න මෙහෙම පොරවලා දාලා මේ ගානටවත් අඟල් දෙකක් විතර පළවෙනි පාරට අපිට මෙහෙම ඉඳ තියලා තිබ්බට කමක් නැහැ. ඊට පස්සේ අපිට අවශ්‍ය වුණොත් තව කාබරික පොර මේකට පොරව ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන මේකට ජලය එකතු කරන්න. මේකට ජලය එකතු කරලා මේකට සාමාන්‍ය ස්පෙයර් එකක් මගින් එක්ක ජලය ටික සුවල්පයක් එකතු කරලා අපිට පුළුවන් ඉක්මනට මේකට ප්‍රාණය ලබා දෙන්න. ඊට පස්සේ පුළුවන් මේ වතුරට හොඳින් වතුර දාලා දින තුනක්වත් හේවන සහිත ස්ථානයක තියන්න. ගොඩාක් හේවන නෙමෙයි, උදේ සාමාන්‍ය අවුවාවට කමක් නැහැ. උදේ 7-8 වෙනකම් ඊට පස්සේ හේවන සහිත ස්ථානයක තියන්න. මේ ගහේ මූල පද්ධතිය හරියට ජලය උරා ගන්න මූල පද්ධතිය හදා ගන්නකම් ඊට පස්සේ මේක අපිට ඒ අවශ්‍ය කරන අවුව දැනක තියලා පැලේ හදා ගන්න පුළුවන්. මේ නිසා කුරිය ක්‍රම මගින් ඔබ කොත මොන ආයතනයෙන් පැලගෙන ආවත් මෙන්න මේ විදියට හදා ගන්න. ඊට පස්සේ ඔබට පැලේ හොඳින් හදා ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට තවත් ගොඩාක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ඔබ පැලයක් ඔබේ නිවසට ගෙන්න ගන්නවා නම් ඒ ගෙන්නගත්ත පැලේ පස් අඩු කරලා තියෙනවා. ඒ වාගේ පැලයක් කෙලින්ම මාධ්‍ය කියන්නේ අපි අපේ ගෙවත්තේ බිම කෙලින්ම හිටවනවාද කියන එක. ඒ වාගේ පැලයක් කෙලින්ම හිටවන්න යන්න එපා. එයා මොකද ටිකක් අසීරු තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. පැලේ අපි සති දෙකක්වත් සාමාන්‍ය එතන තැන අපි පැලේ හුරු කරගන්න ඕනේ. මේ වාගේ බෑග් එකක දාලා ඔබට තියෙන්නේ බෑග් එකේ තියෙනනම් පස් ටික පුරවලා මේක දවස් 3ක් විතර හේවනේ තියලා ඊට පස්සේ අවුවට හුරු කරලා සති දෙකක් තුනක් ගියාට පස්සේ ඔබ අවශ්‍ය ස්ථානේ හදා ගන්න පුළුවන් බිම හිටෙව්වත්. ඒ නිසා කෙලින්ම ගන්න බැලේ බිම හිටවන්න එපා. මොකද එයා වෙනත් පරිසරයක ඉඳලා තව තැනකට එනකොට ඔරොත්තු දීමේ හැකියාවක් එනවා. විශේෂයෙන්ම මේ වාගේ පැල අලුතෙන් ගෙවත්තේ හිටවද්දී හවස් කාලේ හිටවන්න, ගොඩක් උදේ කාලේ හිටවන්න එපා. එකපාරව සූර්යාලෝකයට මෙයාට මුහුණ දෙන්න අපහසු. ඒ නිසා හවස හිටෙව්වොත් අපි 4න් පස්සේ හිටෙව්වොත් එහෙම පවෝදා 10-11 වෙනකන් එයාට විවේකී කාලයක් තියෙනවා. එයාට එතෙන්ද ගැළපෙන විදියට හැදෙන්න. එකපාරම සූර්යාලෝකයට අපි හිටවන පැලේ ටිකක් අමාරුයි. ඒ යන්න බලනවා. ඒ නිසා මේ විදියට හිටෙව්වොත් ඔබට පුළුවන් සාමාන්‍ය ගෙන්න ගන්න බැලයක් හොඳ විදිහට ඔබේ ගෙවත්තේ
හදාගන්න. ඔබට තියෙන එතකන් ඔබ නැවත බිම හිටවනකම් මෙන්න මේ වාගේ පෝරපස් මාධ්‍ය නැවත එකතු කරලා පැලේ තියන්න. ඊට පස්සේ පැලේ සමහර වෙලාවට කොලයක් දෙකක් වටුණත් තිබුණට වඩා හොඳට සක්ෂීගව පැලේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි සිලෝන් නැගරි අපගේ ආයතනය මඟින් මේ වන විට ලංකාවේ තියෙන ගොඩක් පළතුරු වර්ග අපි හදන්නේ කොහොමද කියලා දැන් අපේ channel එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔබට පුළුවන් ඔබ මේ මම කියන මේ බෙලි පැලයක් තියෙනවා. ඔබ බෙලි පැලයක් ගත්තොත් මේ බෙලි පැලේ කොහොමද හදාගන්නේ කියලා ඔබට බලන්න පුළුවන් සිලෝන් නැග්‍රි බෙලි වගාව කියලා YouTube එකේ. ඒක ඔබ search කරන්න ඔබට පුළුවන් මේ බෙලි පැලේ කොහොමද හදාගන්නේ, මොන වගේ පරිසරයක්ද ඕන කියලා නිවැරදිව බලලා පැලේ හොඳට හදාගන්න. ඒ වගේම තමයි අපි දැන් ගොඩාක් අපේ රටේ පුරුදු වෙලා තියෙන මේ courier ක්‍රම මගින් සාමාන්‍ය ගොඩාක් දේවල් අපේ නිවස වලට ලබා ගන්න. හැබැයි ඕනම භාණ්ඩයක් එවන්න පුළුවන්, විශේෂයෙන්ම කියන්නේ එවන්න පුළුවන් දින තියා ගන්න පුළුවන් භාණ්ඩ තියෙන. නමුත් පැල කියන්නේ හරිම සංවේදී, මොකද එයාලම මේ වගේ පැලයක් එවන එක විශේෂයෙන්ම බේත් පැල ඇති වර්ග හරිම සංවේදී. ඒක තමයි ඒකේ තියෙන ස්වභාවය. මොකද දවසක් දෙකක් අර බොක් කියන්නේ පෙට්ටියක් ඇතුලේ නැත්නම් බොක්ස් එකක් ඇතුලේ සාමාන්‍යයෙන් පත්තරෙන් ඔතලා ඉන්න කැමති නැහැ. මොකද එයාලා අර සංවේදීතාවය නිසාම. එනිසා අපි ගොඩක් පැල වර්ග courier ක්‍රම මගින් එවන එක ගොඩක් නවත්තලා තියෙනවා. මොකද ටිකක් අපහසුතාවයකට පත් වෙනවා. සමහර පැලේ කැඩෙනවා. නොඑක් අපහසුතාවයකට පත් වෙනවා. මේ තියෙන්නේ ප්‍රාණ ජීව කියන වටිනා පැලයක්. මෙන්න මේ වගේ පැලයක් එවන්න අමාරුයි. මේ තියෙන්නේ දැන් අද ගොඩක් දෙනෙක් හොයන ඉන්සුලින් පැලේ. මේකත් ටිකක් හරි සංවේදී පැලයක්. මේකත් ඉක්මනින් කැඩෙනවා. එනිසා මේ වගේ පැල අපි courier ක්‍රම මගින් එවන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද පුළුවන් තරම් එන ඇවිල්ලා ගන්නව නම් තමයි ගොඩක් හොඳ. මොකද අපි කැමති නැහැ අර පැලේ මිල දීලා ගොඩක් වැඩිපුර ගාණක් ගෙවලා තමයි courier ගම මගෙන් ගන්නෙ. ඒ ගෙවන පැලේ නාස්ති වෙනවට මොකද අපිටත් ඒක දුකක්. මොකද පැලයක් ඇත්තටම අපි අතරේ අපේ රටේ පැලවෙන්න තිබුණු පැලයක් ඒක නැති වෙලා යනවා ඊට පස්සේ. එනිසා පුළුවන් තරම් එවන්න පුළුවන් සාක වර්ග පමණයි අපි එවන්නේ. එනිසා ඔබ ඒ ගැනත් හිතලා බලන්න. ඔබට අවස්ථාවක් ලැබුණොත් අපේ ආයතනයට ඇවිල්ලා ලබා ගන්න පුළුවන් මේ වගේ වටිනා පැල. නැත්නම් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා හොඳ විදිහට මේ පැලයක් ඔබ අතට පත් කරන්න. ඒ වගේම තමයි සමහර වෙලාවට පැලයක් අරිනකොට පැලේ අතරමඟදී මොනවා හරි යම් කිසි අකරතැබ්බයකට වෙලා මේ සමහරට courier ගම මගින් අරගෙන කැඩෙන්න බලන මැදින් සමහර වෙලාවට කිසිම දෙයකට බය වෙන්න එපා. ඔබ එතනින් කබල දාලා ඉතුරු කොටේ හිටවන්න. හැබැයි බද්දයකට යටින් කැඩුනොත් විතරක් ඒ පැලේ ගන්න බෑ. මොකද යට තියෙන බීජ පැලයක්. ඒ නිසා උඩ කෑලි කොළ අතු කැඩුනට ඒ කෑල්ල කබල දාලා හිටවන්න. ඔබට පුළුවන් පැලේ හදා ගන්න. ඔබ බය වෙන්න එපා. මොකද වගකීම තියෙනවා අපි ළඟ. ඒ නිසා ඔබ පුළුවන් තරම් ඔබත් උනන්දු වෙන්න මේ පැලේ කොහොම හරි හදා ගන්න. ඒ වගේම තමයි මෙතෙන් පටන් අපි දැන් අපි හැම පැල එවන කෙනෙකුටම QR කෝඩ් එකක් එවනවා. ඒ කියන්නේ මේ පැලේ මේ වීඩියෝ එක ඔබට බලන්න පුළුවන්. ඔබට පුළුවන් QR කෝඩ් එක මගින් මේ වීඩියෝ එක බලලා ඒ පැල ටික හරියට හදාගන්න. මොකද දැන් තියෙන නවීන තාක්ෂණය සමගම අපි මොකද ටිකක් වෙනස් විදියට හදන්න ඕනේ. ඒ නිසා හැමෝටම පුළුවන් මෙන්න මේ QR කෝඩ් එක ස්කෑන් කරලා මේ පැල කොහොමද නිවැරදිව බොක්ස් එකෙන් එළියට අරගෙන මේ විදියට හදාගන්නේ කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක තියාගන්න අපින් ලබා ගන්න පැල මේ courier ක්‍රම මගින් ලබා ගන්න පැල සති දෙකක් ඇතුළත යම් කිසි කියන්නේ මැරුණොත් නැත්නම් එනකොට පැලේ කැඩිලා නම් අපි ඒ වගකීම ගන්නවා. අපිට අපි ඒ වෙනුවට නැවත පැලයක් ඔබට ලැබෙන්න සලස්සනවා. එහෙම නැතුව ගියොත් මුදල් හරි ඔබට ආපසු ඔබේ ගිණුමට බැර කර. ඔබට තියෙන්නේ ඒ අවස්ථාවේ ඇති වුණ ගැටලුව අපේ WhatsApp දුරකථන අංකයට පණිවිඩයක් දෙන්න විතරයි. එසේනම් ඔබ ලංකාව තුල මොනයම් ප්‍රදේශයක හිටියත් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය කරන පැල වර්ග ඔබේ නිවසටම ගෙන්න ගන්න. ඔබට කරන්න තියෙන එකම දෙයයි www.silonnagri.lk කියන වෙබ් අඩවියට පිවිසිලා ඔබට අවශ්‍ය කරන පැල වෙන් කර ගැනීමයි. ඔබ මුදල් ගෙවා දින 7ක් 14ක් ඇතුළත ඔබට අවශ්‍ය කරන ඔබේ ඉල්ලුම් කළ පැල ඔබේ නිවසටම ගෙන්වා ගන්න ඔබට හැකියාවක් තියෙනවා. ඔබට සුබ දවසක්.